ගරු කතානායකතුමනි, අග්‍රමාත්‍ය පදවියට මා පත්වීමෙන් පසු හිරු ටීවී ආයතන වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම සම්බන්ධයෙන් යම් යම් ජනමාධ්‍යයන් දක්වා ඇති මතවාදයන් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්නට කැමැති. පසුගිය දා සිරස ටීවී ඔස්සේ විකාශනය වූ සටන වැඩසටහන සම්බන්ධ වූ සිරස ටීවී ආයතනයේ ප්‍රශ්න විචාරකයෝ කෙලින්ම කියා සිටියේ දුමින්ද සිල්වා මන්ත්‍රීතුමන්ට එරෙහිව පැන නැගී ඇති චෝදනා ඉදිරියේ එතුමා ආරක්ෂා කිරීමට මා ක්‍රියා කරන බවයි. මා එම ආයතනය සමග ඩීල් එකක් දමා ඇති බවද ඔහු කියා සිටියා. පසුගිය දා පැවති කැබිනට් තීන දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද සිරස නාලිකාවේ වාර්තාකාරිනියක් මේ මතවාදයේම මතු කරමින් රාජ්‍ය සේනරත්න ඇමතුමන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවා. මේ චෝදනාත්මක මතවාදයේ තහවුරු කරලීමට සිරස නාලිකාව දිගින් දිගටම කටයුතු කර ඇති බව මෙයින් පැහැදිලි. මේ එක අවස්ථාවක මතය ප්‍රකාශ කිරීමක් නොවේ. මතවාදයක් ඇතිකරන්නට තියෙන ව්‍යාපාරයක්. ඒ නිසා මේ සභාව හමුවේ කරුණු පැහැදිලි කරන්නට මම කැමතියි. පසුගිය ජනාධිපති සමයේ රූපවාහිනී නාලිකා තුනක් මගෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලා සිටියා. ඔවුන් එම ඉල්ලීම් කළ අනුපිළිවෙල අනුව මම සම්මුඛ සාකච්ඡා ලබා දුන්නා. හිරු ටීවී, ස්වර්ණවාහිනී සහ TNL එම අනුපිළිවෙලයි. කිසි අවස්ථාවක ජනාධිපතිවරණයේ තිබුණ කාලෙත් ඊට පසුවවත් සිරස ටීවී නාලිකාවෙන් මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලුවේ නැහැ. අප තීරණය කළේ ජනාධිපතිවරණ සමයේ සම්මුඛ සාකච්ඡා ලබා දුන් අනුපිළිවෙලටම නැවත සම්මුඛ සාකච්ඡා ලබා දීම වඩාත්ම සුදුසු බවයි. ඒ අනුව මම මුල්ම සම්මුඛ සාකච්ඡාව හිරු ටීවී වෙත ලබා දුන්නා. සැබෑ තත්ත්වය එසේ වී තිබියදී මම හිරු ටීවී සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම ඩීල් එකක් ප්‍රතිඵලයක්සේ පෙන්වා දීමත් මා අපරාධකරුවන් ආරක්ෂා කරනවයි මතයක් පතුරාරීම සාධාරණ නෑ. හිරු ටීවී නාලිකාවේ කළමනාකාර අධ්‍යක්ෂක රේන සිල්වා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ සහෝදරයෙක්. ඒ රේන සිල්වා මන්ත්‍රීතුමාට මැතිතුමා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට චෝදනා තියෙනවා කියලා අපි දන්නවා. ඒ සම්බන්ධ තියෙනවා කියලා අපි ඒ නාලිකාවට නොයන්නද? විද්‍යුත් මාධ්‍යයන් අතර තරණකාරීත්වයක් ඇති බව අප දන්නවා. මේ නිසා එක් නාලිකාවකට වඩා ඉදිරියෙන් සිටින්න අනෙක් නාලිකාව උත්සාහ කරනවා. නමුත් එවැනි උත්සාහයකට රටේ අගමැතිවරයා ඇදා ගැනීමත් අගමැතිවරයාට අසාධාරණ පදනම් රහිත සෝජනා නැගීමටත් අපට පිළිගන්න බෑ. මම කිසි විටක අපරාධකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ට මම කිසිදු බලපෑමක් කර නැහැ. ඉතින් විශේෂයෙන්ම දුමින්ද ද සිල්වා මන්ත්‍රීතුමාට විරුද්ධව චෝදනා ගණනාවක් තියෙනවා. දැන් මහාධිකරණය එතුමාට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. ඒවට මම ගිය ඇඟිලි ගහලා කියන්නේ මේක කරන්න මේක කරන්නට එපා කියලා. ඉතින් මේ රටේ ජනතාව සමග දිවි පරදුවට තබා සටන් කොට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා පත් කරගත්තේ යහපාලනය ස්ථාපිත කිරීම සඳහායි. ඒ අරුමිනි මම කිසි දිනක බැහැර වෙන්නේ නැහැ. ඒත් මාධ්‍ය ඇතුළෙත් යහපාලනය තියෙන්න ඕනේ. ගරු කථානායකතුමනි, මේ ආකාරයේ චෝදනා එල්ල කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා අගමැතිවරයා ලෙස මගේ රාජකාරිය වගකීම් ඉෂ්ට කරලීමට බාධා පමුණුවන්ට උත්සාහ කිරීම මගේ අයිතීන් හා වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. එසේම පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ උපලේඛනයේ ආ කොටසේ පළමු අංකය යටතට ගැනෙන දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා මේ ගැන කඩිනම් පරීක්ෂා පවත්වන මා ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. එම චෝදනාවේ සත්‍යයක් තිබේද නැද්ද යන්න ඒ පරීක්ෂණයේදී හෙළිදරව් කර ගැනීමට හැකිවේ. එසේම එවැනි පරීක්ෂණ සිරස ටීවී ආයතනයට ඇහි ප්‍රශ්න විචාරකයාටත් ඔවුන් ඉදිරිපත් කළ මතය නිවැරදි නම් ඒ බව සනාථ කරන්නටද අවස්ථාවක් ලැබේ. යහපාලනය කියන්නේ මට චෝදනාවක් කළ තියෙන එක ඔයලා බලන්න. ඒ කැඳවල යහපාලනයක් ගොඩනැගීම සඳහා අප යන මේ ඉදිරි ගමනට විවිධ බලවේග අකුල් හෙලන බවට අප දන්නවා. ඒ බාධාවන් නොකතා අප මේ රටේ මෛත්‍රී පාලනයක් ඇති කරනවා. දූෂණය වංචා පිටු දකින්නවා. ශීලාචාර ආණ්ඩුවක් පමණ නොව ශීලාචාර මධ්‍ය සංස්කෘතියක්ද අපි නිර්මාණය කරන. ස්තුතියි.